ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන් අතර සිදුවුණු අඩදබර වැරදි හා බහින් බස්වීම පිළිබඳව අපි ඔබව විශ්ම ලෝකයේ තුලින් අවස්ථා ගණනාවකදී දැනුවත් කළා ඔබට මතක ඇති. අදත් අපි ඔබට අරගෙන ආවේ ඒ වගේ වැඩිය කතාබහට ලක් නොවූ ක්‍රිකට් පිළිබඳ තවත් සුපිරි වීඩියෝ එකක්. අද අපි ඔබට කරුණු ගෙන ඉන්නේ ක්‍රිකට් තරඟ අතරතුර විනිසුරුවරුන් විසින් දෙන ලද හරිම ආත්මාර්ථකාමී තීරණ 8ක් පිළිබඳව සැකසුණු වීඩියෝවක්. විනිසුරුවරුන්ද සාමාන්‍ය මිනිසුන් බවින් වැරදි ඕනම කෙනෙක් යටින් සිදු වෙන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝව ඉවර වෙනකන් බලන ඔබට තේරෙයි මේ සමහර තීරණ ඇත්තටම හරිම ගැටලු සහගතයි කියලා. එහෙනම් වැඩි කතාවක් නැතිව අපි වීඩියෝ එකට යමු. රැඳිලා ඉන්න අපිත් එක්ක මේ ඔබ ආදරය කරන ඔබේ විශ්ම ලෝකය. අංකට ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ් ගේ උඩ පන්දුව. ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වසර 10කට ආසන්න කාලයක් ක්‍රීඩා කළ අති දක්ෂ තුන් නිරියව් ක්‍රීඩකයෙක්. අඩි 6යි අඟල් 4ක් උස මේ දැවැන්ත ක්‍රීඩකයා මේ අසාධාරණට ලක් වුණේ 2002 වසරේ නවසීලන්තය හා පැවති ටෙස්ට් තරඟාවලියක තුන්වන ටෙස්ට් තරඟයේදී. තරඟයේ පැවතුනේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් වල ඒඩන් පාක් ක්‍රීඩාංගණයේ. මේ තරඟයේ පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම ලකුණු 118කට කඩලු පහක් දැවී ගොස් සිටියේදී නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඇන්ඩ්‍රූ ඇඩම්ස් විසින් නැවූ පන්දුවකට පන්දු යවන්නා ඉල්ලීමක් කර නොමැති අවස්ථාවක විනිසුරුවරයා විසින් ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස තීරණය කරනවා. මේ තාමත් ආන්දෝලනාත්මක තීරණයක් වුණේ පන්දුව ෆ්ලින්ටොෆ් ගේ පිත්තේ ආසන්නේවත් දැවටුනේ නැතිවීම නිසායි. ෆ්ලින්ටොෆ්ට මෙම තීරණය නිසා දැඩි ලෙස කේන්ති යනවා කියලා ඔබට උනත් පේනවා ඇති. මේ තීරණය ලබා දෙන්නේ නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවරයෙක් වන ඩග් කෝවි විසින්. මේ මාධ්‍ය තුල දැඩි විවේචනයට ලක්ුණේ පන්දුව පැහැදිලිවම පිත්තට ඉතාමත් එහායින් ඇදී යන නිසායි. කොහොම වුණත් මේ නිසා ෆ්ලින්ටොෆ්ට ලකුණු 29ක් පමණක් ලබා ගනිමින් දැවි යන්න සිද්ධ වුණා. අංක 7. රිකී පොන්ටින්ගේ උඩ පන්දුව. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට බිහි වූ විශිෂ්ටතම නායකයා ලෙස සැලකෙන රිකී පොන්ටින් මේ අකරතැබ්බයට මුහුණ දුන්නේ නවසීලන්තය හා පැවති එක් දින තරගයකදී. නවසීලන්ත වේගපන්දු යවන්නාගේ පන්දුව ඇත්තටම රිකී පොන්ටින්ගේ පිට්ටේ වැදෙන්නේ නැති බව ඔබට පේනවා ඇති. නමුත් නවසීලන්ත කණ්ඩායමේ දැඩි ඉල්ලීම නිසා විනිසුරුවරයා ටිකක් විතර අවනිශ්චිත ස්වභාවයකට ලක් වෙනවා. ඔහු ටිකක් පැනික් වුණා වගේ කියලාත් අපිට කියන්න පුළුවන්. කොහොම වුණත් අවසානයේ ඔහු පොන්ටින් දැවී ගිය ක්‍රීඩකෙක් ලෙස නම් කරනවා. ඕස්ට්‍රේලියාව ලකුණු 215ක ඉලක්කයක් හඹා යන විට ලකුණු 27ට කඩලු දෙකක් දැවී ගොස් තිබෙන අවස්ථාවක තමයි මේ අවාසනාවන්ත තීරණය ලබා දෙන්නේ. අංක 6. මුරලිට එල්ල වූ චෝදනා. මුත්තයා මුරලිදරන් ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා බවට කිසිම සැකයක් නැහැ. පසුගියදා ඔහුව 2000 වසරේ සිට 2010 දක්වා ලොව සිටි විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසටද ICC නම් කළා. නමුත් ඔහු තරම් ජාත්‍යන්තර වශයෙන් කෙනෙහිලකම් වලට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තවත් නොමැති විය හැකියි. මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ 1995-96 වකවානුවේ මතුවූ ගැටලුවක් මත ඔහුව ජාත්‍යන්තර විනිසුරුවරුන් විසින් නිරීක්ෂණයට ලක් කොට තිබුණා. නමුත් අවසාන වශයෙන් තීරණය කරන්නේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවයි. එසේ තිබියදී 1999 වර්ෂයේ එංගලන්ත කණ්ඩායම සමග එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති එක් දින තරගයකදී ඕස්ට්‍රේලියානු විනිසුරු රෝස් එමර්සන් නැවතත් මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල කරනවා. මේ සිදුවන්නේ පන්දු ඕවරයේ යවමින් සිටින අතරතුරයි. කෙසේ නමුත් එවකට ශ්‍රී ලංකානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග මේට ඉතාමත් තර්කානුකූලව මැදිහත් වුණා. ඔහු ඇසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය මුරලිගේ ඉරියව්ව නිවැරදි බව සනාථ කර තිබියදී මෙලෙස තීරණය කරන්නේ කොහොමද කියලා. අවසානයේ ඔහු තම කණ්ඩායම සමග පිටියෙන් ඉවත් වීම පවා සිදු කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් මාධ්‍යවේදීන් මේ සම්බන්ධව රෝස් එමර්සන් විනිසුරුවරයාව තදින් විවේචනය කර තිබුණා. නමුත් රෝස් එමර්සන් මුරලි ක්‍රීඩාවට සමුදුන් පසුව ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කර තිබුණා. අංක 5. කුමා සංගක්කාරගේ උඩ පන්දුව. කුමා සංගක්කාර ඉතාමත් විශිෂ්ට මහත්මා ගති ඇති ක්‍රිකට් ක්‍රීඩකෙක් ලෙස ලෝ පුරා ප්‍රසිද්ධයි. ඒ පිළිබඳව අවිවාදයක් නැහැ. නමුත් කුමාට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී අසාධාරණ දැවියම් ලබා දුන් අවස්ථා ගණනාවක් හමුවනවා. මේ ඒ අතරින් තවත් එක් අවස්ථාවක්. 2012 වසරේ ඕස්ට්‍රේලියාවේ හොබාර්ට් පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය අතරතුර තරඟයකදී ලංකාව ලකුණු 542ක ජයග්‍රහයි ඉලක්කයක් හඹා යමින් සිටියා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු 8ක් ලකුණු 290ක් තුල දවා ගන්න ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි වෙලයි තිබුණේ. නමුත් හුදකලා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සංගක්කාර ලකුණු 192ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහයි මාවත කරා කෙවෙන් රැගෙන ගියා. ශ්‍රී ලංකාව කඩලු 8කට ලකුණු 364ක් ලබා සිටියේදී ඕස්ට්‍රේලියානු මද වේගපන්දු යවන්නෙක් වන
ස්ටුවර්ට් ක්ලාක් විසින් එවන ලද පන්දුවක් සංගක්කාරගේ පිත්තේ වැදී ගිය උඩ පන්දුවක් ලෙස තරඟ විනිසුරු රෝඩි කර්ස්ටන් තීරණය කරනු ලැබුවා. උඩ පන්දුව රැකගත්තේ රිකී පොන්ටින්. නමුත් මෙය පිත්තේ වැදුනේ නැහැ. මේ තීරණය නිසා සංගක්කාරට ලකුණු 8කින් ඔහුගේ ද්විත්ව ශතකය අහිමි වුණා විතරක් නෙවෙයි ලංකාවට ලකුණු 96කින් තරඟයේ පරාජය වන්න සිදු වුණා. මේ තීරණය පිළිබඳව තරඟයෙන් පසු විනිසුරු රෝඩි කර්ස්ටන් නායක මහේල ජයවර්ධනට සිය කණගාටුව පළ කළා කියලාත් වාර්තා වුණා. අංක 4. නොසලකා හැරුණු දුවද්දී දෙවියාම 2013 වසරේ සිම්බාබ්වේ හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවති එක් දින තරඟාවලියක දෙවන තරඟයේදී හරිම අමහිරි දෙයක් සිදු වුණා. ප්‍රබල බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 274ක ඉලක්කයක් හඹා යමින් සිටියේදී කොදෙව් සුපිරි පිතිකරු රම්නේෂ් සර්වාන් ෂණික ලකුණක් කරා දිව යනවා. මේ අවස්ථාවේදී පන්දුව රැකගත් සිම්බාබ්වේ ක්‍රීඩකයා ඉතාමත් වේගයෙන් පන්දුව සර්වාන් දුවන අන්තයට එල්ල කරනවා. පන්දුව කඩුල්ලේ වදින අතර සිම්බාබ්වේ ක්‍රීඩකයන් දුවද්දී දෙවියාමක් ඇපීල් කරනවා ඔබට පෙනෙනවා ඇති. නමුත් තරඟ විනිසුරු ලෙස කටයුතු කළ පීටර් නීරෝ එය ගානකටවත් ගත්තේ නැහැ. මේ නිසා ඔහු ඒ තුන්වන විනිසුරුවරයා නැත්නම් ටීවී අම්පාය වෙත යොමු කරන්නේත් නැහැ. මේ නිසා සර්වාන්ගේ කඩුල්ල ඒ අවස්ථාවේදී බේරෙනවා. නමුත් මෙම අවස්ථාව නැවත විමර්ශනය කරන විට පෙනෙන දේ තමයි සර්වාන් පන්දුව කඩුල්ලේ වදින විටත් කඩුළු සීමාවට වඩා අඟල් 8ක් පමණ පිටුපසින් සිටින්නේ. මේ සාමාන්‍යයෙන් විනිසුරුවරයෙක්ට තනි තීරණයක් ගත නොහැකි අවස්ථාවක් ලෙස ක්‍රිකට් විස්තර විචාරකයන් ප්‍රකාශ කළා. ඔහුට මේ අනිවාර්යෙන් තුන්වන විනිසුරුව වෙත යොමු කිරීමට තිබූ බවයි ඔවුන් තවදුරටත් පවසා සිටියේ. කෙසේ නමුත් මේ වැරැද්ද නිසා සර්වාන් මේ තරඟයේදී ලකුණු 120ක් රැස් කළා. විනිසුරු වරුන් විසින් දෙනු ලැබූ තීරණ අතර මේ ඉතා ආත්මාර්ථකාමී තීරණයක් විදිහට විදෙස් ක්‍රිකට් වෙබ් අඩවි වාර්තා කරනවා. අංක 3. ස්ටීව් බක්නර් විනිසුරු දුන් අමුතුම LBW එක. සචින් ටෙන්ඩුල්කර් සැලකෙන්නේ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙක් විදිහටයි. ඔහුගේ කඩුල්ල දවා ගැනීම ඕනම කණ්ඩායමකට තිබූ විශාල අභියෝගයක්. නමුත් සමහර අවස්ථාවලදී ක්‍රිකට් පිටියේ සිටි ප්‍රකට විනිසුරුවරුන්ගෙන් ඔහුගේ කඩුල්ල නිරපරාදේ දැවී ගිය අවස්ථා ඕනෑතරම් හමු වෙනවා. සචින් මේ අවස්ථාවට මුහුණ දුන්නේ 2003 වසරේ ඕස්ට්‍රේලියාවේ ගැබාවල පැවති ඕස්ට්‍රේලියා ඉන්දියා ටෙස්ට් තරඟයක් අතරතුරයි. ඉන්දියාව ලකුණු 62කට කඩුළු දෙකක් දැවී සිටියේදී පිටියට පැමිණෙන සචින් මුහුණ දුන් පළමු පන්දුවේදීම ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ බව ස්ටීව් බක්නර් තීරණය කරනවා. නමුත් මේ පන්දුව ඉතාමත් ඉහළින් ඇදී යන බව පැහැදිලිව දැකිය හැකි දෙයක්. නමුත් ස්ටීව් බක්නර් විනිසුරුවරයාට එය මේ අවස්ථාවේදී මඟහැරුණු බව ටිකක් විතර මතභේදයට තුඩු දුන් කාරණයක් වුණා. අංක 2. අලින්ඩා විනිසුරුවරයාට මඟහැරුණු උඩ පන්දුව. අලින්ඩා ලොව අංක 1 පවා රැඳී සිටි ප්‍රකට විනිසුරුවරයෙක්. නමුත් ඔහු අතින් අවස්ථා කිහිපයකදී මතභේදයට තුඩු දුන් තීරණ ප්‍රකාශයට පත් වී තිබෙනවා. මේ ඒ වගේ එක් අවස්ථාවක්. 2006 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ කළ තරඟ සංචාරයක එක් දින තරඟයකදී තමයි මේ සිදුවීම සිදු වුණේ. පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 8කට කඩුළු දෙකක් දෙවී ගොස් තරමක් අසීරු තත්ත්වයක තමයි පසුබුනේ. මේ අතර පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක AB බිවිලියස්ට සහිර් කාන් යොමු කළ පන්දුවක් පැහැදිලියොම ඔහුගේ පිත්තේ වැදී සචින් ටෙන්ඩුල්කර් අතට උඩ පන්දුවක් ඇදී ගියා. නමුත් විනිසුරු අලින්ඩා තීරණය කළේ ඒ පිත්තේ නොවැදුණු පන්දුවක් ලෙසයි. මේ නිසා ඩිවිලියස්ගේ කඩුල්ල රැකුණා. ඒ වගේම ඩිවිලියස් තමන් දැවේ ගිය බව දැන දැනම කඩුල්ලේ රැඳී සිටීමත් මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබුණා. අංක 1. තුන්වන විනිසුරු ෂෝන් විලියම්ස්ට දුන් මතභේදාත්මක තීරණය. සිම්බාබ්වේ කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර 2015 ලෝක කුසලාන තරඟාවලියේදී පැවති තරඟයේ අදටත් සිම්බාබ්වේ කණ්ඩායමට කනගාටුව ඇති කරන තරඟයක්. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 332ක ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නා. සාර්ථක හඹායාමක් සිදු කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 46කදී කඩුළු 6කට ලකුණු 300ක් වාර්තා කර ප්‍රබල තත්වයක සිටියා. පන්දුවට පහර දෙමින් සිටි ෂෝන් විලියම්ස් හා බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 149ක සමතතාවක් පවත්වා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවා තිබුණා. නමුත් 46 වන පන්දු ඕවරේ 5 වන පන්දුවේදී ෂෝන් විලියම්ස් ඩීප් මින් විකට් කලාපයට එල්ල කළ පහරක් අයර්ලන්ත ක්‍රීඩකෙක් හය සීමාව අසලදී රැකගනු ලැබුවා. එය දැවියාමක් දැයි තහවුරු කර ගැනීමට තෙවන විනිසුරු ජොයිල් විලසන්ට යොමු කළ අතර ඔහු තීරණය කළේ එය දැවියාමක් ලෙසයි. නමුත් කැමරා රූපරාමු පැහැදිලිව බලද්දී ක්‍රීඩකයාගේ සපත්තුව හය සීමාවේ ස්පර්ශ වන බව පෙනෙන්නට තිබුණා. නමුත් විලසන් විනිසුරුවරයා එය පිළිගෙන තිබුණේ නැහැ. මිනිසා ෂෝන් විලියම්ස්ට දැවියන්න සිදු වුණා විතරක් නෙවෙයි තරඟයේ ලකුණු 5කින් පරදින්න සිදු වුණා. යම් හේකින් සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරඟයේ ජයගත්තා නම් ඒ ලෝක කුසලාණයක සිම්බාබ්වේ කණ්ඩායම හඹාගොස් ජයගත් විශාලම ලකුණු සංඛ්‍යාව වීමට තිබුණා.
ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි ආයේ දවසක මේ වගේ වටිනා වීඩියෝවකින් හමුවෙමු.